පිරිමි කෙනෙක්ගේ වයස අවුරුදු 45 60 කියන්නේ ඉතින් අමුතුම ලස්සනක් තියෙන වැඩි වැඩියෙන් ආසාවල් දැනෙන වයසක්. ඒ කාලෙට ඉතින් පිරිමි කෙනෙක්ට මොහු කුරා ගියපු කඩවසම් පෙනුමක් එනවා. මං ආසම ඒ පෙනුමට. දැලි රැවුල් ගස් තියෙන ලපටි කොල්ලොන්ට මං ආසම නෑ. අවුරුදු 20 ගණන් වල කොල්ලොන්ගේ බොරු බොළඳ වචන, බොළඳ කතා, හැසිරීම්, පණ නැති ඇඟවල්, අත්දැකීම් නැති ලාවට කරන අහවල් සෙල්ලම මට පේන්න බෑ. මං ආස හොඳට බර වැඩ කරලා ඇඟපත හැඩි දැඩිව හදාගත්ත ගාම්භීරව ඉන්න පිරිමි කියලා කියන්න පුළුවන් විදිහේ පිරිමින්ට. ඔන්න ඔයත් වයස අවුරුදු 45ත් 60ත් අතර නියම පිරිමියෙක් නම් මම මේ වර්ණනා කරන්නේ ඔයා ගැන තමයි. දැන් කියන්නම්කෝ මගේ ගැන. මමත් වයස 37ක ගෑනු කෙනෙක්. ළමයි දෙන්නෙක් ඉන්නවා. කාගෙද කියලා මං හරියට දන්නෙත් නෑ. පොඩි අනුමානයක් තියෙනවා ලොකු එකා මෙයාගේ වෙන්න ඇති, පොඩි එකා මෙයාගේ වෙන්න ඇති කියලා. ඒත් ඉතින් කාටද ඕව මතක? මේක අහද්දි හැමෝටම එන ප්‍රශ්නට උත්තරේ තමයි, ඔව් මහත්තයා නෑ, මාව දාලා ගියා බැඳලා අවුරුද්දක් යන්නත් කලින්. මටත් ඉතින් අවශ්‍යතා තිබ්බා. ඒ වගේ ප්‍රතිඵල තමයි ලොකු එකයි පොඩි එකයි. මගේ දෙමව්පියෝ දෙන්නම නෑ. මං ඒ ලෙවල් කාලෙමයි නැති වුණේ. නැති වුණ එක හොඳයි කියලා දැන් නම් හිතෙනවා. මොකද ඒ දෙන්න හිටියත් මං මේ කරන වැඩ දැක්කම අසනීපයක්වත් හැදෙයි. තව ඉන්නේ ලොකු අක්කා. එයත් මං ගැන බලන්නේ නෑ. අපි අන්තිමට කතා කරලා දැන් අවුරුදු 5කට වැඩි ඇති. තරහ වෙලා නෙවෙයි. අපි අතර පොඩි කාලේ ඉඳලම එහෙම බැඳීමක් තිබ්බේ නෑ. තව ඉතින් මට ඔය අපේ අක්කගේ මහත්තයා එක්කත් පොඩි හුටපටයක් තිබ්බා. ඇත්තටම උනේ මට එයා ගැන කැමැත්තක් ඇති වුණා. මොකද එයා මගේ හිතේ ඉන්න කෙනා වගේමයි. ඒ වයසම ඒ විදිහම. මම්මයි ඉතින් පස්සෙන් ගියේ. එයත් මගේ ළඟට ලඟුනේ නෑ කියලාම කියන්න බෑ. මොකද ඒ දවස්වල ලොකු අක්කට ළමෙක් හම්බෙන්න හිටියේ. අයියට ඉතින් ඒ කාලෙදි මොකොත් හම්බුනේ නැති නිසා මගේ දැලට අහු වුණා. ටිකක් කාලයක් ඔය සෙල්ලම කරගෙන යද්දි අක්කට ඒක දැනෙන්න ගත්තා. ඒ නිසා එයා එහෙම්මම ගමේ පදිංචිය අතෑරලා මට හිතා ගන්නවත් බැරි විදිහේ ඈතකට ගියා. එතනින් මගේ ඒ සෙල්ලම ඉවර වුණා. මහගෙදරට අමතරව මගේ දෙමව්පියන්ට තව පොඩි ගෙදරක් තිබ්බ ටිකක් දුරින්. ආදායම් මාර්ගයේ විදිහට මං කරේ ඒ ගෙදර කොලියට දීපු එක. තව ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් කරා. මාස 3ක් විතර වහලා තිබ්බට පස්සේ ඒ ගෙදර කොලියට කෙනෙක් ආවා. එයාව දැක්කම නම් මට නිකන් දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියන්නේ බොරුවක් නෙමෙයි කියලා හිතුණා. 55ක් වුණාට ඒ කඩවසම් පෙනුමට ගහන්න පෙනුමක් ඒ ගම් හතේවත් තිබුණේ නෑ. අත්වල නහරවැල් පෑදිලා. අත් දෙකෙන් එක පාර ගෑනු දෙන්නෙක් උස්සන්න පුළුවන් තරම් හයිය හත්තියක් තිබුණා. තලෙලු හම, ඝන රැවුල, තියුණු ඇස්. මට කොච්චර ආසාවක් ආවද කියලා කියනවනම් කුලි සල්ලි සල්ලි කොළ විදිහට නැතුව වෙන විදිහකට ගෙවන්න කැමති කරවගන්නත් හිතුණා. මිනිහා වැඩි කතා බහක් නෑ. වැඩි හිනාවකුත් නෑ. ටික දවසක් යද්දි හරියයි කියලා හිතලා මාත් ඉවසීමෙන් හිටියා. ටිකක් කතාවට අල්ල ගන්න ඕනේ කියලා හිතුන නිසා මං හැමදාම රැට එයාට කෑම පාර්සල් එකක් අරගෙන ගියා. මුල් දවස් 3-4ක්ම ඒක අරගත්ත ඇරෙන්න මට ගේ ඇතුළටවත් එන්න දුන්නේ නෑ. හැබැයි මමත් අතෑරියේ නෑ. මිනිහා උදේ වැඩට ගිහින් ගෙදර එන්නේ රෑ වෙලා නිසා මමත් රෑටම ගියා. ටික දවසකින් අපි ටික ටික කතා කරන්න පටන් ගත්තා. මම දැන් නම් අන්තිම කොනේ ඉන්නේ. තවත් නම් මට ඉවසන්න බෑ. මම ඉතින් මට අවශ්‍ය දේ එයාට අඟවන්න
එයා ඉස්සරහ මගේ දිග තෙත කොණ්ඩෙ කඩලා ආයෙමත් ගෙඩියක් ගහගත්තා. කොල්ලෝ ඒ වැඩේ බලන්න ආසයි කියලා මම දන්නවා. කතා කරන ගමන්ම උඩ ඇඳුමේ බොත්තම් වලින් සෙල්ලම් දාන්න මම පටන් ගත්තා. කකුලේ මහපට ඇඟිල්ලෙන් බිම හැරුවා. එයත් කතා කර කර හිටියත් හිටියේ වෙන ලෝකෙක කියලා මට තේරුණා. එච්චරයි මතක. මෙච්චර කාලයක් ශාන්ත දාන්ත තීන්ත කුප්පියක් වගේ හිටිය මිනිහා එක පාරටම කඩාගෙන පැන්නා. හිටිය තැනම බිම දාගත්තා. බඩගින්න දඟලන කොටියෙක් වගේ. ඒ දරදඬු වත්වලට අහුවෙච්ච මම මේ පැටියෙක් වගේ. බඩගින්න කොච්චරද කියනවනම් බොත්තම් කැඩිලා සාලේ හැම තැනම විසිරුණා. ලපටි වැඩ කිසිම දෙයක් නෑ. කෙලින්ම රස සයුර කිමිදුනා. මට දුම් දානවා වගේ දැවිල්ලයි. නහර වැල් දුවපු අඟල් 10න් දාපු වැඩ කෑලි ටික නම් පිස්සු හැදෙනවා. අම්මෝ කියලා වැඩක් නෑ. කාලෙකට පස්සේ මම මේ ලෝකේ අහන්න කැමතිම අත්පුඩි ගහන සද්දේ අහන්න පුළුවන් වුණා. තප්පරේට අත්පුඩි දෙකක් ගහන තරම් වේගේ. ඔයාලා හිතා ගන්නකෝ. තමන් ආසම කඩේකින් කන්නත් පින තියෙන්න ඕනේ. ඉතින් මං ඔයාලට කියන්නේ වෙනසකටත් එක්ක ඔයාලත් හැමදාම එකම කඩින් කන්නේ නැතුව වෙනස් කඩේකින් කාලා බලන්න අමතක කරන්න එපා කියලා.